शरणयामि नमस्कारवेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कारवेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनोरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකයේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය නවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් එක්ක ඔබ ගලෙන් බිඳුනු ඇව කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා මේ සම්බන්ධ වෙන්නේ. පින්වත්නි, බුදු කෙනෙක් වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අහන්ඩ පුරුදු කරන්ඩ තරමටම අපි වාසනාවන්ත පිරිසක් බවට පත්වෙලා ඉන්නවා. අපිට ලැබුණ වාසනාව එසේ මෙසේ සුළුපටු වාසනාවක් නෙවෙයි කියන එක ඔබට වැටහෙන්ට සමහර විට බොහෝ කලක් යාවි. නමුත් මේ සුන්දර ධර්මයේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ එමිහිරි ශ්‍රී සද්ධර්මයේ අගය දන්න වැටහෙන යමෙක් ඉන්නවද, ඒ සියලු දෙනාටම මනාව තේරෙනවා මේ ධර්මයේ තියෙන වටිනාකම. මේ ධර්මයේ පුරුදු කරනකොට ලැබෙන සැපය. පින්වත් මිනිස්සු තමන්ගේ ජීවිතේ සැපවත් කරගන්න නොයෙක් නොයෙක් දේ කරනවා. කරන්න පුළුවන් නානා දේවල් සිද්ධ කරනවා. ඒ නානා දේවල් සිද්ධ කරලා මිනිස් හොයන්නේ සැපය. මිනිස් හොයන්නේ සැපය. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා, සැප හොයාගෙන ගිය අය අතරේ, ඒ සැප ලබපු අය අතරේ අග්‍ර වෙන්නේ මහා මන්දාතු කියන රජ්ජුරුව කියනවා. මහා මන්දාතු රජ්ජුරුව
පුංචි ළමෙක් විදිහට හරහට ඉන්න කාලේ අවුරුදු 84,000ක් හිටිය කෙනු. ඊළඟට ඇවිදින සෙල්ලම් කරන වයසේ අවුරුදු 84,000ක් හිටිය කෙනු. ඊළඟට ඉගෙන ගන්න වයසේ අවුරුදු 84,000ක්, යෞවන වයසේ අවුරුදු 84,000ක් ගත කළා කෙනු. මේ විදියට ගත කරපු මන්දාතු කුමාරයා මුළු ජම්බුද්වීපේම, මේ සකල ලෝකේම රජු බවට පත් වෙනවා. එහෙම රජුරුව වෙලා ඉඳලා කලක් ගියාට පස්සේ ඇමතිතුමාගෙන් අහනවලු, පුරෝහිතතුමාගෙන් අහනවලු, පුරෝහිතය ඇමතිය, මේ සැප මදිනේ, මීට වඩා සැප තියෙන ලෝකයක් තියෙනවද? ඒ වෙලාවේ ඒ ඇමතිතුමා පුරෝහිතතුමා කියනවලු, රජතුමනි, චාතුම් මහරාජිකේ කියලා මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙ එක දවසක් වෙච්ච දිව්‍ය ලෝකයක් තියෙනවා. ආන් ඒ රටේ අපිට වඩා, ඒ ලෝකේ මේ ලෝකෙට වඩා සැප තියෙනවා කියන, මේ ලෝකෙට වඩා සැප තියෙනවා කියන. රජුරු අහනවා ඇමතිය, පුරෝහිතය, අපි යමු දෙහෙට කියලා. එතකොට සේනාවත් එක්ක, පිරිසත් එක්ක මොකද වෙන්නේ? මේ කීප දෙනා ඒ තමන්ගේ බිරින්දෑවරු එක්ක ඔන්න චාතුම් මහරාජිකේට යනවා කියන. චාතුම් මහරාජිකේට යනකොට එයාලගේ ශරීර දිව්‍ය ශරීර බවට පත් වෙනවා. ඇඳුම් බැඳුම් සියල්ල දිව්‍ය ස්වභාවයට පත් වෙනවා. එහෙම යනකොට චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ දෙවිවරු 4 දෙනෙක් පාලනය කරනවා. දතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන ඒ දෙවිවරු 4 දෙනා බොහෝම සතුටෙන් කියනවා, රජතුමනි, ඔබේ පැමිණීම සුන්දර ලැබීමක්, සැපවත් ලැබීමක්, ඒකාන්තයෙන්ම යහපතක්. ඔබ ඇවිත් අපේ රටෙන් බාගෙ බාගෙ, අපේ ලෝකෙන් බාගෙ බාගෙ අරගෙන පාලනය කරන්න කියන. මන්දාතු රජුරු ඒ ලෝකෙන් අවුරුදු 84,000ක් පාලනය කළා කියනවා. ඔහොම ඉන්නකොට මන්දාතු රජුරු පුරෝහිතගෙන් අහනවලු, පුරෝහිතය, මීට වඩා සැප තියෙන තැනක් නැද්ද? ඒ වෙලාවේ මොකද වෙන්නේ? පුරෝහිත කියනවලු, රජතුමනි, තියෙනවා තාව තින්සේ කියලා මිනිස්සුන්ගේ ලෝකෙන් අවුරුදු 100ක් එහෙ අවුරුදු එහෙ එක දවසක් වෙච්ච ලෝකයක් තියෙනවා. ආන් ඒ තාව තින්සේ දහසක් ඇස් ඇති සක් දෙවිඳු පාලනය කරනවා දෙදෙව්ලොවට අධිපතිව. එහෙනම් රජතුමනි, මීට වඩා සැප වැඩි කියන ඇමතිය යමු දෙහි කියලා අහනවා. එතකොට කියනවා රජතුමනි, ඔබට යා හැකි, අපිට නොහැකි කියන. රජතුමා එසැනින් මොකද වෙන්නේ? ඒ චාතුම් මහරාජිකෙන් පිට වෙලා තාව තින්සේ පහළ වෙනවා. එතකොට සක්දෙවිඳු මේක දැකලා කියනවා, රජතුමනි, ඔබේ පැමිණීම මහා සැපයක්, සුන්දර ලැබීමක්, ඒ කාන්තෙම සොඳුරු පැමිණීමක් මයි කියලා සතුටෙන් පිළිගන්න. පිළි අරගෙන කියනවා, අපි දෙන්නම එකතු වෙලා මේ රට පාලනය කරමු. තාව තින්සේ දෙදෙව්ලොව පාලනය කරමු. ඔබත් භාගයක් පාලනය කරන්න, මමත් භාගයක් පාලනය කරන්නම් කියලා. මෙහෙම පාලනය කරනකොට මොකද වෙන්නේ? ඔන්න තාවතින්සේ අධිපති වෙලා හිටපු සක් දෙවිඳු ආයුෂ ඉවර වෙලා චුත වෙනවා.
චුත වෙනකොටම වෙන පින්වන්තෙක් එතන සක් දෙවිඳු වෙලා පහළ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සක් දෙවිඳුත් අර රජුරුවොත් එක්ක බාගෙට බාගෙ පාලනය කරනවා. ඒ සක් දෙවිඳුත් ආයුෂ ඉවර වෙලා චුත වෙනවා. හැබැයි මන්දාතු රජුරුව එහෙම වෙන්නේ නෑ. ඔය විදිහට සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් පහළ වෙලා චුත වෙනකන් දෙදෙව්ලොවේ බාගෙක අධිපතිකම් කරගෙන මන්දාතු රජුරුව සැපවින්දා කියනවා. එහෙම සැපවිඳපු මන්දාතු රජුරුවන්ට 36 වෙනි චුත වෙනකොට පහළ වෙනවා කියනවා. ඔබට වගේම සිතිවිල්ලක්. මොකද්ද පහළ වෙන සිතිවිල්ල? මොකද බාගයක් මුළු තාවතින්සෙම මගේ වුණොත් කියලා හිතෙනවා කියනු. ඒ සැනින් මොකද වෙන්නේ? ඒ සිතිවිල්ල පහළ වෙනකොටම ඒ කෙනා චුත වෙලා මනුස්ස ලෝකෙ පහළ වෙනවා කියනු. පහළ වෙලා මිය යනවා කියනු. පින්වත් මහණෙනි, එදා මන්දාතු රජුරුව හැටියට, මහා මන්දාතු රජුරුව හැටියට ඒ සියල්ල පාලනය කළේ මම කියනු. සැප හොයාගෙන ගියා කියනු. හැබැයි ඒ කිසිම සැපක් මාව සතුටට පත් කළේ නෑ කියනු. සැප නොලබාම මම මිය ගියා කියනු. එදා මන්දාතු රජුරු ඇටියට මමයි සැප සොයා ගියේ. ඒ සැප මදිව, ඒ සැපෙන් සතුටු නොවී තමයි මම අමා මහ නිවන නම් වූ සැපය සොයාගෙන පැමිණියේ කියනවා. එතකොට පින්වත්නි, අපි මන්දාතු රජුරුවන්ගේ ළඟ දූවිල්ලක් තරම් සැපයක්වත් විඳින්නේ නෑ. අවුරුදු 84,000ක් තියා 84ක්වත් ජීවත් වෙයිද කියන අනතුරක් අවදානමක් අපිට තියෙනවා. ඒ අවුරුදු 84ටත් අපි නොවිඳිනා දුක් විඳිනවා. වයසට යන, ලෙඩ වෙන, මැරෙන, කැමති දේ නොලැබෙන, අකමැති දේ ලැබෙන, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන, මේ සමස්ත දුකට අපි මේ පුංචි කාලය ඇතුලේ මූණ දෙනවා. සමහරු ඉකි ගගහා අඬාඬ කියන්නේ දරාගන්න බැරි දුකක්. සමහර අය ඉකි ගගහා වැළපි වැළපි පපුවේ අත් ගහ ගහ අඬන්නේ මේ ඉපදීම නිසා හටගත්තු දුක දරාගන්න බැරුව. ආය ආය ඉපදුනත් අපිට මූණ දෙන්න වෙන්නේ ඔය දුකටම තමයි. ආයෙත් ලැබෙන්නේ ඇස් දෙකක්, ආයෙත් ලැබෙන්නේ කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්, රාග ද්වේෂ මෝහ පිරිච්ච හිතක්, ඊරිසියාව බද්ධ වෛරය එකට එක කරන එක, කුඩු කේඩුකම් තියෙන සිතක් මයි ආය ආයෙත් අපට ලැබෙන්නේ. ඒ නිසා යළි උපත කියන එක දැවැන්ත අර්බුදයක්. යළි උපත දැවැන්ත අර්බුදයක්. ඒකෙත් තියෙන භයානක මානතර තමයි බුද්ධ ශාසනයේ අවසාන කාලේ ඉන්න අපිට අපි මැරුණට පස්සේ ආයේ උපදිනකොට අපි විසින් විනාශමුකයට යනකම් බලන් හිටපු ඒ බුද්ධ ශාසනය අපි යලීප දෙනකොට මේ ලෝකෙ තියෙයිද දන්නේ නෑ. එදාට අපිට කිසිම සරණක් නෑ. එදා අපි අසරණව තමයි ආය ආයෙත් සසරටම වැටෙන්නේ. එදා දවසටත් අසරණ වෙලාමයි ආය ආයෙත් අපි සසරට වැටෙන්නේ. කිසිම කෙනෙක් උදව්වට නෑ,
රැකවරණයට නෑ, පිහිටට නෑ, පිළිසරණකට නෑ. තමන් රැස් කරන කර්මය තමන්ටම විඳවන්න වෙනවා. තමා රැස් කරන කර්මය විඳෝලම අවසන් කරන්න වෙනවා. ඒ කාලෙට සෝතාපන්න ශ්‍රාවකයෝ මේ ලෝකෙ නෑ. සකරදාගාමී ශ්‍රාවකයෝ නෑ. අනාගාමී ශ්‍රාවකයෝ නෑ. මහරහත් උතුමන්ලා නෑ. අඩුම තරමේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේවත් ඒ කාලෙට අපිට ඇහෙන්නේ නැති වේවි. එදාට අපිට ධම්මං සරණං ගච්ඡාමි කියන්න කවුරුවත් කියලා දෙන්නේ නැති වේවි. සංඝං සරණං ගච්ඡාමි කියන්න සිවුරක් ඇඳගත් උත්තමයෝ මේ ලෝකෙන් අතුරුදහන් වෙලා ඉන්නකොට අපිට බැරි වේවි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න. එදාට අපි අන්ත අසරණයි. ඊට කලින් මේ බුද්ධ ශාසනේ අතුරුදහන් වෙන්න ඉස්සරලා අපි කවුරු කවුරු නමුත් ඒ බුද්ධ ශාසනෙන් ප්‍රයෝජනයක් ගන්නම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ශ්‍රද්ධානුසාරී වෙනවද, බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවද, ශ්‍රී සද්ධර්මය ගැන අවබෝධයෙන්ම පහදිනවද, ශ්‍රාවක සංඝයා ගැන අවබෝධයෙන්ම පහදිනවද, අවබෝධයෙන්ම එයා තෙරුවන් සරණ යනවද? ආන් ඒ කෙනා සද්ධානුසාරී කියන ගණයට අයිති වෙනවා. කෙනෙක් සද්ධානුසාරී වෙලා නම් ඒ කෙනා පින්වත්නි, ඒ කෙනාතින් ඒ සද්ධානුසාරී වෙච්ච මොහොතේ ඉඳලා සතර අපායට වැටෙන කර්ම සිද්ධ වෙන්නේ නෑ කියනවා. ඒක ධර්මතාවයක්. සද්ධානුසාරී වෙච්ච කෙනාතින් සද්ධානුසාරී වෙච්ච මොහොතේ ඉඳලා සතර අපායට වැටෙන කර්ම සිද්ධ වෙන්නේ නෑ කියනු. ඒ විතරක් නෙවෙයි, සද්ධානුසාරී කෙනා ඒ කාන්තෙන් සෝතාපන්න නොවී මැරෙන්නේ නෑ කෙනු. සෝතාපන්න නොවී මැරෙන්නේ නෑ කෙනු. ඒකෙන් අදහස් වෙන්නේ එයා සෝතාපන්න වෙලාමයි මැරෙන්නේ කියන. එහෙමනම් ඔබ මේ දහම් පද අහලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ ගැන පැහැදුනොත් අවබෝධෙම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධෙම් පැහැදුනොත්, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ගැන අවබෝධෙම් පැහැදුනොත් ඔබට සද්ධානුසාරී කියන ස්වභාවයට පත්වෙන වාසනාව ලැබෙනවා. සද්ධානුසාරී වෙන කෙනා ධම්මානුසාරී බවට පත් වෙනවා. ධම්මානුසාරී කෙනා මිය යන්න ඉස්සරලා ඒ කාන්තෙන් සෝතාපන්න වෙනවා. එහෙනම් අපි ආරම්භ කරන්න ඕනේ ශ්‍රද්ධාවෙන්, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදීමෙන්, ශ්‍රාවක සංඝයා ගැන පැහැදීමෙන් තමයි කටයුත්ත ආරම්භ කරන්න ඕනේ. ආන් එතන තමයි ආරම්භය. ශ්‍රද්ධාව තමයි අපිට තියෙන හොඳම ධනය. ශ්‍රද්ධාව තමයි අපිට තියෙන හොඳම ධනය. ආන් ඒක හොඳට ආයෝජනය කරන්න ඕනේ. එතකොට හොඳට ඵල ලැබෙනවා, හොඳ ලාභයක් ලැබෙනවා. මොකද්ද අපිට ලැබෙන ලාභය? අපිට ලැබෙනවා අමා මහ නිවනට යන මාර්ගයට පිවිසෙන අවස්ථාව. අමා මහ නිවනට යන මාර්ගයට පිවිසෙන අවස්ථාව ලැබුණ කෙනා ජීවිත හතක් ඇතුලේ හරි අඩුම තරම ජීවිත හතකින් හරි පිරිනිවන්
පානෝ. එයා ඒ කාන්තයෙන් පිරිනිවන් පානෝ. එතකොට මේ පින්වත් පිරිස උත්සාහ කරන්න ඕනේ ඒ කාන්තයෙන් සැප ලැබෙන වැඩපිළිවෙල පුරුදු කරන්න. ඒ කාන්තයෙන් සැප ලැබෙන වැඩපිළිවෙල. මොකද්ද ඒ කාන්තයෙන් සැප ලැබෙන වැඩපිළිවෙල? මධ්‍යම ප්‍රතිපදාව, ආරෂ්ඨාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා තමන්ගේම සොයං භූ ඥානෙන් සොයාගෙන ලෝකයට දේශනා කරන පරම සුන්දර ගාම්භීර සත්‍ය. ඒකත් එක්ක තර්ක විතර්ක නැහැ, වාද විවාද නැහැ. ඒකත් එක්ක නැහැ. ඒක මේ මාර්ගඵල බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරනකොට ලැබෙන එකක්. සෝතාපන්න වෙනවා, සකරදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, මහරහත් වෙනවා. මේක වෙනවා, ධර්මතාවයක්. පුරුදු කරනකොට අනිවාර්යෙන් සැප ලැබෙනවා. පුරුදු කරන්න පුරුදු කරන්න සැප ලැබෙනවා. ඒක ධර්මතාවයක්. ඒක මේ හදිස්සියෙන්ම ලබන්න පුළුවන් එකක් නෙවෙයි, දවසෙන් දෙකෙන් ලැබෙන එකක් නෙවෙයි, අඬ ගහලා නම් කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කිසි කෙනෙකුට බෑ බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. ඔයා සෝතාපන්නයි, ඔයා දැන් සකරදාගාමි, ඔයා අනාගාමි, ඔයා මහරහත් කියලා කියන්න කිසි කෙනෙකුට බෑ. ඇයි? ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානේ තිබුණේ කාට විතරද? බුදුරජාණන් වහන්සේට විතරයි, වෙන කිසිම කෙනෙකුට නෑ. අඩුම තරමේ ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේටවත් තිබුණේ නෑ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානේ. ඒක බුදු කෙනෙකුට විතරක් අයිති දෙයක්. ඒක බුදු කෙනෙක්ට විතරයි අයිති. ඒක දන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ ඥානය පහළ වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියොත්, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව සරණ ගියොත් ඒ කෙනාට සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා. මේක මේ අමුතුවෙන් මහන්සි වෙන්න ඕන එකක් නෙවෙයි, අමුතු කාලයක් වෙන්කරන්න ඕන එකක් නෙවෙයි, මුළු ජීවිත කාලෙම වෙන්කරනවා. අද පටන් ගත්ත කියමු, අපි හිතමු ඔබ වෙන ආගමක කෙනෙක් කියලා. අද බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන සරණ යනවා. අද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ දැනගෙන සරණ යනවා. අද දවසේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ දැනගෙන අදහගෙන සරණ යනවා. අද දවසේ සිල්පද පහ සමාදන් වෙලා ගිහියන් හැටියට නිති පන්සිල් රකින්නවා. පොයේ දවසට උපෝසත සිල් සමාදන් වෙනවා. ඊළඟට ඉඳ හිට හරි දස සිලුත් සමාදන් වෙනවා. අපි ඕන් ඔය විදිහට ජීවිතේ පුරුදු කරන්න ගත්තොත් ඒ කෙනාට ඒ කාන්තේම සැප ලැබෙනවා. ඒ කාන්තේම සැප ලැබෙනවා. ඒක ධර්මතාවයක්. ඒක පුරුදු කරන වැඩපිළිවෙලක තියෙන ගුණයක්. පුරුදු කරන වැඩපිළිවෙලක තියෙන ගුණයක්. සැප ලැබෙනවාමයි. ඒ කාන්තේම සැප ලැබෙනවා. ඉතින් පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවේදී අපි ලස්සන සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ගම්මාන ගාන ගිහිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කේ පුරාවට අසරණ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ළඟටම ඇවිල්ලා
මේ දහම්පද කියලා දෙනවා. අනුරාධපුරේ මාසෙකට 25 තැනකට අපි වැඩම කරනවා. මාස 3ට 75 තැනකට නේද? මේ වගේ 23000 45000 හැම තැනම එකතු වෙලා බණ අහනවා. ජීවිතේ සැප ලබන වැඩපිළිවෙල පුරුදු කරන්න ආසාවෙන් තව තවත් මිනිස්සු ඉන්නවා කියන එක නම් අපිට හොඳට පේන්න තියෙනවා නේද? ඒ නිසා අපි අද දවසෙත් ඔබට කියලා දෙන්නම් ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව හරි ලස්සනයි, හරි සුන්දරයි. ඒ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ කාරණා 5 ගැන වදාළ කොටසේ. කාරණා 5 ගැන වදාළ කොටසේ කාරණා 5ක් තියෙනවා මේ දේශනාවල. දේශනාවේ නම කුල සූත්‍රය. මොකද දේශනාවේ නම? කුල සූත්‍රය. දායක පවුල ගැන වදාළ දෙසම. මොකක් ගැන වදාළ දෙසමද? දායක පවුල ගැන වදාළ දෙසම. එතකොට දායක පවුල කියන්නේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා, ශ්‍රාවක සංඝරත්නයේ වැඩ ඉන්නවා. ඒ සංඝයාට අප උපස්ථාන කරන, උපකාර කරන, සිව්පසයෙන් අනුග්‍රහ කරන ගිහි පිරිසට තමයි දායකයා කියන්නේ. එහෙනම් සංඝයාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මොනවද සිව්පසය? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. මෙන්න මේ සිව්පසයෙන් අනුග්‍රහ කරන ගිහියට කියනවා දායකයා කියන්නේ. එතකොට එහෙනම් දායකෙක් වෙන්න සංඝයා වැඩඉන්නම ඕනේ. ඒ සංඝයාට අනුග්‍රහ කරනකොට, සිව්පසයෙන් අනුග්‍රහ කරනකොට තමයි ඒ කෙනාට දායකයා කියන නම ලැබෙන්නේ. එතකොට සංඝයාටයි අපි අනුග්‍රහ කරන්න ඕනෙන්නේ. සංඝයාට මොන හේතුවකටද අපි අනුග්‍රහ කරන්නේ? සංඝයා කියන පිරිස මේ ලෝකේ දකින්ට ලැබෙන උත්තරීතරම පිරිස නිසා. පිරිසක් විදිහට ලෝකේ යම් උතුම් පිරිසක් ඉන්නවා නම් ඒ උත්තරීතරම පිරිස කවුද? ශ්‍රාවක සංඝරත්නය. බඹලොව ඉන්නවද? බඹලොව සංඝයා නෑ. දෙව්ලොව ඉන්නවද? දෙව්ලොවත් සංඝරත්නය නෑ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන නැති කාලේ මනුස්ස ලෝකේ ඉන්නවද? ඒත් නෑ. බුද්ධ ශාසනයක් නැති කාලේ සංඝයා මනුස්ස ලෝකේ නෑ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, අපායේ සංඝයා කොයි කාලෙකවත් නෑ. එහෙනම් මනුස්ස ලෝකෙදී දකින්න ලැබෙන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් තියෙන යුගයේදී විතරයි. දුර්ලභ දර්ශනයක්ද නැද්ද? දුර්ලභ දර්ශනයක් නේද? සුඛාතේ සමන ඡායා. ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ, ශ්‍රමණේගේ දර්ශන මාත්‍රයක් දැක්කත් ඒක මහ සැපයක්. සංඝයාගේ දර්ශන මාත්‍රයක්, ශ්‍රමණේගේ දර්ශන මාත්‍රයක් දැක්කත් ඒක සැපයක් කියනවා. එතකොට මොකද වෙන්නේ? ශ්‍රාවක සංඝයා ඇයි උත්තරීතර පිරිස වෙන්නේ? මොන වගේ දෙයක් එයාලා තුල තියෙන නිසාද? මොන මොන ගුණධර්ම එයාලා තුල තියෙන නිසාද උත්තරීතර වෙන්නේ පිරිස් අතරේ? ඕනතරම් පිරිස් ඉන්නවා. හැබැයි ඒ පිරිස් අතරේ උත්තරීතරම පිරිස වෙන්නේ රාග, ද්වේෂ, මෝහ කියන මේ හිත්වල තියෙන කහට, මලකඩ, කෙලෙස්
දුරු කරන වැඩපිළිවෙලකට පැමිණිලා ඉන්න නිසා. එහෙම නැත්නම් ඒ රාග ద్వේස මොහ දුරු කරපු නිසා උන්වහන්සේලා සුපටිපන්න කියන ගුණය දරන නිසා තමයි උතුම්ම පිරිස වෙන්නේ. දෙවිවරු සුපටිපන්න නැහැ, බ්‍රහ්ම රාජවරු සුපටිපන්න නැහැ, වෙන කවුරුවත් මේ ලෝකේ සුපටිපන්න නැහැ. බුදුරජාණන් වහන්සේගේ සංඝයා වගේ බුදුරජාණන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි. රාග ద్వේස මෝහ දුරු කළා, එහෙම නැත්නම් දුරු කරපු වැඩපිළිවෙලකට පැමිණිලා ඉන්නෝ, දුරු කරන වැඩපිළිවෙලකට. ඊළඟට ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. උජුපටිපන්නයි කියන්නේ ඍජු මාර්ගයේ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කළා, එහෙම නැත්නම් ගමන් කරමින් ඉන්නෝ. එදා සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහ රහත් පරපුර ගමන් කළා නේද? දැන් සංඝයා ඒ මාර්ගයෙන් ගමන් කරමින් ඉන්නවා. එතකොට පින්වත්නි, ආං උජුපටිපන්නයි, ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කළා, එමෙතන් ගමන් කරන නිසා. ඊළඟට ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. ඔබ හොඳට අහලා තියෙනවා මේවා, ඔබ හොඳට දන්නවා. මොකද ඥායපටිපන්නයි කියන්නේ? ඥායපටිපන්නයි කියන්නේ ශ්‍රාවක සංඝයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, එහෙම නැත්නම් අවබෝධ කරන වැඩපිළිවෙලකට පිවිසියා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා, කරන වැඩපිළිවෙලකට පැමිණිලා වාසය කරන නිසා ශ්‍රාවක සංඝයා තුල ගුණයක් තියෙනවා, ඥායපටිපන්නයි කියන්නේ. ඊළඟට ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. ඒ කියන්නේ තමන් වහන්සේලා යම් දහමක් අහලා දැනගත්තද, අවබෝධ කළාද, ආන් ඒ ධර්මය අනෙක් සියලු දෙනාගේම යහපත සැපේ පිණිස දේශනා කරනවා. දේශනා කළා, එහෙම නැත්නම් දේශනා කරනවා. ඒ නිසා සංඝයා සාමීචි පාටිපන්නයි. මෙන්න මේ ගුණ හතර දරන සංඝයා යුගල වශයෙන් ගත්තොත් හතරයි. ඒසක් සෝතාපන්න, සකරදාගාමි, අනාගාමි, අරහත් කියලා යුගල විදියට ගත්තොත් හතරයි. තනි පුද්ගලයෝ හැටියට ගත්තොත් අට දෙනයි. ඒ කවුද? සෝතාපන්න වෙන්න උත්සාහ කරන කෙනා. සෝතාපන්න කෙනා. සකරදාගාමි වෙන්න උත්සාහ කරන කෙනා. සකරදාගාමි කෙනා. අනාගාමි වෙන්න කටයුතු කරන කෙනා. අනාගාමි කෙනා. මහරහත් වෙන්න පුරුදු වෙන කෙනා. මහරහත් කෙනා විදියට, පුද්ගලයෝ විදියට අට දෙනෙක් ඉන්නවා. යුගල වශයෙන් හතරයි. මෙන්න මේ සංඝයා ආහුනෙයයි ඈත ඉඳලා දානේ අරගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි. මේ සංඝයා පාහුනෙයයි. තමන්ගේ නිවෙස්වලට ආගන්තුක වැඩියහම දම්පැන් පුදන්න සුදුසුයි. තමන්ගේ ඒ නිවෙස්වලට වැඩියහම දානේ පූජා කරන්න සුදුසුයි. ඒ වගේ මේ සංඝයා දක්කිනෙයයි. පින් සලකලා යම්කිසි දෙයක් පූජා කරන්න සුදුසුයි. ඒ වගේ මේ සංඝයා අංජලි කරණෙයයි. දොහොත් මුදුන් තියලා වන්දන මානනයට, ගෞරව සම්මාන සත්කාරයට සුදුසුයි. ඒ ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින්කෙතක්. පින් කරන්න, පින් අස්සනු නෙලන්ට කවුරු හරි වපුරනවා නම් බිජුවට, ඒ තියෙන හොඳම පින්කෙත තමයි ශ්‍රාවක සංඝරත්නය. මෙන්න මේ සංඝයා ගුණ නමයක් ධාරණෝ. මොනවාද ඒ ගුණ නමේ? ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි,
ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි, ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි, ශ්‍රාවක සංඝයා සාමීචිපටි පන්නයි, ආහුනෙයයි, පාහුනෙයයි, ධක්කිනෙයයි, අංජලිකරණෙයයි, අනුත්තර වූ පින්කෙත. මේ ගුණ නමය දරාගෙන වැඩ සිටිනවා කවුද? ශ්‍රාවක සංඝරත්නේ. එදා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරගෙන මතු කවදා හරි දවසක මේ බුද්ධ ශාසනේ බිහිවෙන අවසාන ස්වාමීන් වහන්සේ දක්වා අතීතේ, වර්තමානයේ, අනාගතේ ලෝ පහළ වෙන යම් තාක් සංඝයා ඇද්ද, ඒ සියලු සංඝයා මේ ගුණ ධාරණෝ. ඒ සියලු සංඝයා මේ ගුණ ධාරණෝ. ඒ නිසා අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කියන තුන්කල් වාසී මහා සංඝරත්නය අරමුණු කරගෙන කෙනෙක් දම්පැන් පූජා කරනවද, ආන් ඒ කෙනාගේ දානේ මහත්ඵලයි මහානිසංසයි. කොච්චර මහත්ඵල මහානිසංසද? දැන් තිරිසන් සතෙකුට යමක් පූජා කළොත්, යමක් දුන්නොත් ආනිසංස කීයක් ලැබෙනවද? 100යි. අපි හිතමු කූඹියෙකුට දෙනවා සීනියටයක්. එතකොට ඒ දානේ විදියට දුන්නොත් ආනිසංස කීයද? 100යි. සිල්පද රකින්නෙත් නැති, තිසරණය සරණ ගියෙත් නැති ඕන්න මිනිහෙක් ඉන්නවා. ඒ මනුස්සයට කන්න ටිකක් දුන්නොත්, දානයක් දුන්නොත් ආනිසංස 1000යි. එක මනුස්සෙක් ඉන්නවා සිල්පද සමාදම් වෙලා රකිනෝ. එයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනේ නෑ, බොරුවනේ, මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ. එයා සීලයක් රකිනෝ. හැබැයි තිසරණේ සරණ ගිහිල්ලා නෑ. එයා බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා නෑ, ධර්මයේ සරණ ගිහිල්ලා නෑ, සංඝයා සරණ ගිහිල්ලා නෑ. හැබැයි සීලයක් රකිනවා. මෙයාට දුන්නොත් ආනිසංස 100යි. ආනිසංස 100යි. ඊළඟට තව කෙනෙක් ඉන්නවා කියනවා, එයා තෙරුවන් සරණත් ගිහිල්ලා ඉන්නවා, සිල් පදත් ආරක්ෂා කරන. මෙන්න මේ ගිහියට දුන්නොත් ආනිසංස 100 කෝටියයි කියනවා. ආනිසංස කොච්චරද? 100 කෝටියයි කියනවා. ඒ ගිහියට දෙන දෙයක් දුන්නොත්. ශ්‍රාවක සංඝයාට පූජා කළොත් ආනිසංස කොච්චරද? අසංකේයයි අප්පමේයයි. අසංකේයයි කියන්නේ සංඛ්‍යාවකින් කියන්න බෑ කියන්නේ. අප්පමේයයි කියන්නේ ප්‍රමාණිකින් කියන්න බෑ කියන. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිත පහදවාගෙන දාන පූජා කළා. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආයේ 100, 20, 2, 3, 9, 19, 15 නෑ. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට මහා සංඝයා සිහි කරගෙන දාන චූට පූජා කළා. ඒ දානේ ප්‍රමාණයට වඩා ඒ සංඝයා ගැන පැහැදුන ප්‍රමාණය වැදගත් වෙන්නේ. ඒ සංඝයා ගැන පැහැදුන ප්‍රමාණය අනුව මහත්ඵල මහානිසංස බව සිද්ධ වෙනවා. එතකොට මහා සංඝරත්නයේ උදෙසානම් පූජකලේ ඒ කෙනාගේ පින කොච්චරයිද? අසංකේයයි අප්පමේයයි. සංඛ්‍යාවෙන් කියන්නත් බෑ, ප්‍රමාණ කරලා කියන්නත් බෑ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවලු කෙනෙක්, ස්වාමීනි නිකමට උපමාවක් කියනවාද තේරුම් ගන්න? එතකොට බුදුරජාණන් වහන්සේ අහනවලු, පින්වත් භික්ෂුව මහා සාගරයේ ළඟට ගිහිල්ලා පුංචි භාජනයක් අරගෙන සාගරයේ ජලය දවසක මනින්න පටන් ගත්තොත් ඔබට මැනලා ඉවර කළ හැකිද කියලා. ස්වාමීනි ඒකනම් කරන්න බැරි වැඩක්. ඒක වෙන්නේ නැති වැඩක්. ඇයි භික්ෂුව?
සාගර ජලය මෙච්චරයි කියල බාධනයකින් මැනලා සංඛ්‍යාවකින් කියන්න බෑ, ප්‍රමාණකින් කියන්න බෑ කියනු. එහෙමනම් භික්ෂුව දරාගන්න සංඝයාට දෙන දානේ පිනත් සංඛ්‍යාවකින් කියන්න බෑ, ප්‍රමාණකින් කියන්න බෑ කියනු. හැබැයි කොහොම දෙන්න ඕනද? හිත පාදවාගෙන දෙන්න ඕනේ. සංගුණ දැනගෙන සීකර කර දෙන්න ඕනේ. තුන්කල්වාසී මහා සංඝයා උදෙසාම දෙන්න ඕනේ. අපි දැන් දාන දෙනකොට වරදිනෝ. ඔහොම පින් අපිට රැස් වෙන්නේ නෑ අයියේ. ඕන්න මලගයක් වෙච්චාම හත් දොහේ දානයක් දෙනවා. දැන් ඕන්න දානේ ගැන කොහොමද කියන්නේ? මේ අපි හෙට හත් නමකට දානේ පූජා කරනවා. එන්න ඕනේ. කීනමද? හත්නමයි හත්නමයි එන්නේ. මේ කරඬුවත් එක්ක අට නමයි. ඕම් කියනවද නැද්ද අපේ මිනිස්සු? එතකොට මේ දානේ සංඝයා උදෙසාද දෙන්නේ හත් නමකටද දෙන්නේ? හත් නමකට. එතකොට සාරිපුත්තයන් වහන්සේ දානෙට අයිති නෑ, මහා මොග්ගල්ලාණන් වහන්සේ දානෙට අයිති නේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුලයන් වහන්සේලා ඒ දානෙට අයිති නේ, හත් නමයි අයිති. ඒ දානේ පුද්ගලික දානයක්. මහත්ඵල නේ, මහානිසංස නේ. එහෙමනම් එක නමකට පූජා කළත් කොහොමද අපේ වචන වෙන්න උනේ? සංඝයාට දානයක් දෙනවා එන්නේ. සංඝයා උදෙසා දානයක් දෙනවා. ඉතින් හරි කියන්නකො, කී දෙනෙක් වඩිනවද? සංඝයාට දානයක් දෙනවා. ඔයාට තියෙන්නේ මං අහන්නේ හාමුදුරුවරු කීයක් එනවද? ආ, මහා සංඝරත්නේ නියෝජනය කරලා අට නමක් වඩිනවා. හැබැයි අපි දෙන්නේ නම් මහා සංඝරත්නේට. මේ වෙලාවේ වඩින්න පුළුවන් කිව්වේ අට නමකට. අපි දෙන්නේ නම් හැබැයි මහා සංඝයාට කියන වචන ටික අපි ගාව තියෙන්න ඕනේ. එතකොටයි මේ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ. දැන් මේ කුල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දායක පවුල ගැන කියන, දන් දෙන, දානමාන පූජා කරන දායක පවුලකට ලැබෙන දේවල් වෙන විදිය ගැන කියන. ඕන අදින් පස්සේ ඉතින් දන් දෙන්න හිතේ හිත පහල වෙයි නේද? සහ මෙතුවක්කල් කරපු මෝඩකම් අතෑරගන්න සිද්ධ වෙයි නේද? මොකද වෙන්නේ? මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත් නුවරදී. කොහෙදිද කරන්නේ? සැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ සංඝයාව අමතනවා මහණෙනි කියලා. බුදුරජාණන්ස දේශනා කරනවා, මහණෙනි යම් කාලෙක සිල්වත් පැවිද්දෝ දායක පවුලක් වෙත එළඹෙත් නම්. කවුද ඉන්නේ? සිල්වත් පැවිද්දෝ. සංඝයාගේ සීලය ගැන ගිහියට අයිතියක් නෑ හොයන්න නේ. සාරිපුත්තයන් වහන්සේගේ සීලය පිරිසිදුද නැද්ද? පිරිසිදුයි. මුගලන් මහරහතන් වහන්සේගේ සීලයේ අඩුවක් තිබුණද? නෑ, පිරිසිදු සීලයක්. එහෙනම් මහරහත් පරපුරේ සීලයේ ගැටලුවක් තියෙනවද? නෑ. එහෙනම් සංඝයාට නම් පූජා කරන්නේ සීලයේ අර්බුදයක් නෑ. සංඝයාගේ පැත්තේ සීලය හොයන්න දෙයක් නෑ. එහෙනම් සිල්වත් පිරිසක් වෙලා සිල්වත් පිරිසකට දෙනකොට සංඝයාගේ පැත්ත ගැන ඔබට හිතන්න දෙයක් නෑ. ඔබ සිල්වත් වුණා නම් හොඳටම ඇති. එහෙනම් දානේ පූජා කරන්න ඉස්සෙල්ලා පන්සිල් සමාදන් වෙලා දෙන්න ඕනේ. මොකද? එතකොට තමයි දෙපැත්තෙම දානේ පිරිසිදු වෙන්නේ. සිල්වත් පිරිසක් වෙලා සිල්වත් පිරිසකට තමයි පූජා කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් පැවිද්දෝ ස්වාමීන් වහන්සේලා ඔන්න දායක පවුලක් වෙත එනවා කියන, වැඩම කරනවා කියන. එින් එහෙම වැඩම කරපුවාම ඒ දායක පවුලේ මිනිස්සු
පස් කාරණයකින් බොහෝ පින් උපදවා ගන්නවා කියනවා. කාරණා පහකින් බොහෝ පිනක් උපදවා ගන්නවා කියනවා. කාරණා කීයකින්ද පින් උපදවා ගන්නේ? කාරණා පහකින් පින් උපදවා ගන්නවා කියනවා. එහෙමනම් දැන් අපි අහලා තිබ්බේ වැරදි විදියකටනේ නේද? කොහොමද අහලා තිබුණේ? දැන් දානෙට වඩින්න ඕන හැන්දෑවෙද දවාලේද උදේද? උදේයි දවාලේනේ නේ. එතකොට අපි දැක්ක නේද සංඝයා පිණ්ඩපාතේ වඩිනවා. ඕන ඉස්සර සංඝයා පිණ්ඩපාතේ වැඩියා. දැන් තමාට තියෙන සමහර කරුණු එක්ක පිණ්ඩපාතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දානේ අපි ගෙනියනවද නැද්ද පන්සලට? දානේ අරගෙන යනවා. දැන් මිනිස්සුන්ගේ කටකතාවක් තිබුණ නේද? උදේ පාන්දර ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කෝ එදා දවසම ඉවරයි කියලා කතාවක් තිබ්බද නැද්ද ගම්වල? තිබුණනේ. ඒකට මේ කතාවෙයි ඒ කතාවෙයි වෙනසක් තියෙනවා. දැන් දායක පවුලක් වෙත සිල්වත් පැවිද්දෝ වඩිනවා නම් ඒ පවුල මුස්පේන්තු වෙනවා කියලා නෑ මේක. උන් බලන්නකෝ. එහෙනම් අර කවුරු හරි කිව්වනම් උදේ පාන්දර හාමුදුරු නමක් දකින්න හොඳ නෑ කියලා. එහෙම වුණොත් දවසම ඉවරයි කියපු කතාව බොරුද නැද්ද? ඒ කතාව බොරුවක් කීප තැනකදීම. අනුත්තරීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඇස් දෙක දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් එක්කෝ බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කියනවා. එහෙම නැත්නම් ශ්‍රාවක සංඝයා දකින්න ඕනේ කියනවා. කාවද දකින්න ඕනේ දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න නම්? එක්කෝ බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ. එහෙම නැත්නම් ශ්‍රාවක සංඝයා දකින්න ඕනේ. අපේ මිනිස්සුන්ට වැරදුන වැරදිල්ල කියන්නේ ඕම් බුදු පිළිමයක් නෙළුවා. නෙළලා මොකද කළේ? ඒ බුදු පිළිමේ දැන් ඉතින් නේත්‍රා තියන්න එපැයි. දැන් මොකෑ කොලේ? දැන් බුදු පිළිමේ නේත්‍රා තිබ්බොත් කෙලින් බලාගෙන වස් වදිනවා කිව්වා. ආයේ කලාකාරයා ඉවරෙටම ඉවරයි කිව්වා. ඒ නිසා මොකද කිව්වේ? බුදු පිළිමේදී හැ කෙලින් බලන්නේ නැතුව කණ්ණාඩියකින් බලාගෙන. එතකොට බුදු පිළිමේට මොකද කරන්න වෙන්නේ? පස්ස හරවන්න වෙනවනේ. පස්ස හරෝගන ඕන් දැන් නේත්‍රා තියෙනවා. කිව්වේ කණ්ණාඩියකින් බලන්න කියලා. කෙලින්ම කිව්වේ නෑ පස්ස හරවන්න කියලා. ඉතින් කණ්ණාඩියකින් බලනකොටම පස්ස හරවන්න වෙනවනේ. ඕම් බුදු පිළිමේදී හැ පස්ස හරෝගන කණ්ණාඩියකින් බලලා නේත්‍රා තිබ්බ එකත් හරියට තියාගන්න බැරි වුණා. බැරි වෙලා මොකද උනේ? ඔන්න නේත්‍රා තිබ්බ කියමුකෝ. තියලා කණ්ණාඩිය පාත් කරලා බැලුවේ කොහෙද? දැන් වස් නැති වෙන්න, ඇස් වහ කටවා නැති වෙන්න, ඔය කියන වස් වදින එක නැවතින්න බුදුන් දිහා නොබලා බලන්න කිව්වේ කොහෙද? එළහරකෙක් දිහා. සස්ත්‍රීකත්වයේ සංකේති දිහැ. වැරදුනාද නැද්ද අපිට? ගෞතම බුදුහාමුදුරුවන්ට පිටුපාලා හරකෙක් දිහැ බලපු නිසා නේද වස් වැදුනේ? ඒත් ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේ දිහැ දැක්කාම නේද? ඇස් දෙකෙන් බුදු කෙනෙක් දැක්කාම නේද ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? හරකෙක් දිහැ බලපුවම නෙවෙයි. ගම්වල එහෙම සිරිතක් තියෙනවද නැද්ද? කොහෙන්ද ආපු වැරදි සිරිතක් තියෙනවා. එහෙනම් ඒ වගේම තියෙනවද නැද්ද කියමනම්? ස්වාමීන් වහන්සේ කෙනෙක් උදේම දැක්කොත් ඒක මහා අසුබ දර්ශනයක් කියනවා. හැබැයි දැන් මේ දේශනාවේදී බුදුරජාණන් දේශනා කරනවා සිල්වත් පැවිද්දෙක් නායක පවුලක් වෙත වඩිනවා නම්, ඉතින් වඩින්න ඕනේ උදේනේ පිණ්ඩපාතේ නේද? ඔබ වහන්සේලා දැක්කොත් දවසම ඉවරයි කියලා හවස් වෙලා වඩින්න කී හැකියනේ?
උදේ තමයි පිණ්ඩපාතේ වඩින්නේ නේද? එතකොට ආන් එහෙම වඩිනකොට ආ කාරණා පහකින් මිනිස්සු බොහෝ පිං උපදවා ගන්නවා කියනවා. එහෙනම් කාරණා පහකින් වස් වදිනවා කිව්වද? කාරණා පහකින් මුස්පේන්තු වෙනවා කිව්වද? කාරණා පහකින් මුළු දවසම කාලකන්ණි වෙනවා කිව්වද? නෑ, සිල්වත් ගුණවත් සංඝයා මිනිස්සුන්ගේ ගෙවල් වලට, ගිහියගේ ගෙවල් වලට, දායක පවුල් වලට වඩිනකොට කාරණා පහකින් බොහෝ පිං උපදවා ගන්නවා කිව්වා. එහෙමනම් මේ දේශනාවේ හැටියට අර කතන්දර දෙකම වැරදිද නැද්ද? බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන නේත්‍රා තිබ්බොත් වස් වදින එකයි, උදේ පාන්දර ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් දවසම ඉවරයි කියපු කතා දෙකම මේකෙන් ඉවරද නැද්ද? මේ කදේශනාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. කොයි වෙලාවක හරි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් ඔන්න දායක පවුලකට, දායක පවුලක් වෙත පිණ්ඩපාතේ වාඩිනවා. උන්වහන්සේලා මේ දායක පවුල වෙත වැඩම කරනවා. එහෙම වැඩම කරනකොට ගිහියා, ඒ දායක පවුලේ අය කාරණා පහකින් පින් රැස් කරගන්නවා කියනවා. පින කියන්නේ දුක උපදවන එකක්ද, සැප ගේන එකක්ද? සැප ලැබෙන එකක්. ඒ කවර කාරණා පහක් දෙයක් කියලා ඕන බුදුරජාණන් වහන්සේ මේ කාරණා එකින් එක එකින් එක පැහැදිලි කරනවා. මහණෙනි, යම් කලෙක දායක නිවෙස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක, සිල්වත් සංඝයා දැකලා, ගුණවත් සංඝයා දැකලා දායක පවුල වෙත එනකොට, ඒ නිවස වෙත සංඝයා වඩිනකොට, ඒ සංඝයාව දැකලා අර දායක පවුලේ අය මොකද කරන්නේ? හිත පහදවා ගන්නවා කියනවා. කොහොමද වෙන්නේ? හිත පහදවා ගන්නවා කියනවා. දැන් අර කියන කතාව ඇටන, අයියෝ ආවේ නැතේ උදේ පාන්දර කියලා හිත කලකිරෙනවා. ඒත් දැන් මේ දේශනාවේ හැටියට හිත පහදවා ගන්නවා කියනවා. කොහොමද? උදේම හිත පහදවා ගන්නවා කියනවා. ඒ කාන්තේම ලාභයක්මයි, ඒ කාන්තේම සුන්දර ලැබීමක්මයි, මනා ලැබීමක්මයි. මේ වගේ ලාභයක් නම් හම්බෙන්නේ කලාතුරකින්මයි කියලා. මොකද වෙන්නේ? හිත පහදවා ගන්නවා කියනවා. සංගුණ සිහි කර කර හිත පහදවා ගන්නවා කියන. හිත පහදවාගෙන මොකද කරන්නේ? මහණෙනි, ආන් ඒ සමෙහි ඒ දායක නිවස ස්වර්ගය පිණිස වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි කියන. එහෙනම් තමන්ගේ නිවසට සංඝයා වැඩම කරපුවම ඒ සංඝයා ගැන, ඒ ස්වාමීන් වහන්සේලා ගැන හිත පහදවා ගන්නවා නම් ඒ දායක පවුලේ අය මොන වැඩපිළිවෙලකටද පැමිණලා තියෙන්නේ? මතු ජීවිතේ දිව්‍ය ලෝකේ උපතක් පිණිස ප්‍රතිපදාවකටයි පැමිණලා තියෙන්නේ. එහෙනම් සංඝයා ගැන හිත පහදුණ ගමන් ඒ පහදීම මැරෙනකම්ම තිබුණොත් එයාලා මැරිලා උපදින්නේ කොහෙද? මැරිලා උපදින්නේ ස්වර්ගයේ, දෙව්ලොව. එහෙනම් යම් කිසි ගෙදරකට, යම් කිසි දායක පවුලකට, යම් කිසි ගිහියෝ ඉන්න තැනකට ඔන්න ශ්‍රාවක සංඝයා වැඩම කරනවා. සිල්වත් ගුණවත් උත්තමයෝ වැඩම කරනවා කියන්නේ. වැඩම කරපුවාම මොකද වෙන්නේ? වැඩම කරපුවාම ඒ දායකයාගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? කලකිරිල්ලක්ද? අයියෝ උදේ පාන්දරම ආවේ නැත්තේ, අද දවසම ඉවරයි කියලා හිතනවාද? නෑ. කොහොමද හිතන්නේ? අනේ, උදේ පාන්දරම දැක්කේ කලාතුරකින් දකින්න ලැබෙන සුන්දර දර්ශනයක්.
ඒ කාන්තේම මහා ලැබීමක්නේ, මනා ලැබීමක්නේ, සුන්දර ලැබීමක්නේ. අද දවසම මුළු ජීවිතේම සැපවත් වෙන දෙයක්නේ. මේ සංඝයා සුපටිපන්නයිනේ, මේ සංඝයා උජුපටිපන්නයිනේ, මේ සංඝයා ඥායපටිපන්නයිනේ, මේ සංඝයා සාමීචිපටිපන්නයිනේ. යුගල වශයෙන් හතරක් වෙන, පුද්ගලයෝ වශයෙන් අටක් වෙන මේ සංඝයා ආහුනෙය්‍ය වෙනවනේ, පාහුනෙය්‍ය වෙනවනේ, දක්ඛිනෙය්‍ය වෙනවනේ, අංජලි කරණෙය්‍ය වෙනවනේ. අනුත්තර වූ පින් කෙතනෙ මේ මගේ ඇස් පනාපිට වැඩ ඉන්නේ කියලා. ඔන්න අර දායක පවුලේ මිනිස්සු ගිහියෝ සංඝයා ගැන හිත පහදවා ගන්නවා කියන්නේ. ආන් ඒක දායක පවුල පින් රැස් කරගන්න පළවෙනි ක්‍රමයේ කියනවා. සිල්වත් ගුණවත් උත්තමයෝ දායක පවුලක් වෙත වැඩම කරපුවාම පින් රැස් කරගන්න විදිහ කියනවා. එහෙම පින් රැස් වුණාම, හිත පැහැදුනහම ඒ වඩින සංඝයා ගැන ඒ අයගේ මොකද වෙන්නේ? ඒ අයගේ හිත පැහැදෙනවා. පැහැදුන හිත එයාලව ස්වර්ගයේ උපතක් කරා අරන් යනවා කියනවා. දෙව්ලොව උපතක් කරා අරන් යනවා කියනවා. ඔබ අහලා තියෙනවනේ, වයසක අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේ සංඝයා එක්ක වැඩම කරන පාරක් අයිනේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අම්මට ආයුෂ කෙටි කියන්ට. බුදුරජාණන් වහන්සේ වැඩම කරන එක නවත්තනවා. මුගලන් මහරහතන් වහන්සේට කාරණාව හොඳටම වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ ඇයි නැවතුනේ කියන එක මුගලන් මහරහතන් වහන්සේට හොඳට තේරෙනවා. ඒ අම්මා ගාවට ගිහිල්ලා අම්මට කියනවා, බිම් බලාගෙන ඉන්නේ කොන්ද කුදු වෙච්ච නිසා, වයසයි වැහැරිලා කැහැටු ගැහිලා ඔන්න මෙන්න පණයන්ද. ඒ අම්මට කියනවා, අම්මේ කොන්ද කෙලින් කරලා ඔළුව කෙලින් කරලා බලන්ද අම්මේ මේ කවුද ඉන්නේ කියලා. ඔයා ඉස්සරහා තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨ උත්තමයා තමයි ඔය ඔබ ගාව වැඩ ඉන්නේ. හිත පහදවා ගන්න කියනවා. හිත පහදවා ගන්න කියනවා. ඒ අම්මා හිත පහදවා ගන්නවා. මැරිලා ඒ අම්මා දෙව්ලෝ උපදිනවද නැද්ද? එළ දෙනක් අයනන අයිනවා ටික වෙලාවකින් බුදුරජාණන්ස වැඩම කරලා. බුදුරජාණන්ස වැඩම කළාට පස්සේ ටික වෙලාවකින් එළ දෙනක් අනිනවා මැරෙනකම්. හැබැයි ඒ අම්මගේ හිතේ පැහැදීම නැති වෙන්නේ නෑ. ඒ අම්මා මැරිලා දෙව්ලොව උපදිනවා. ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා මට්ට කුණ්ඩලීගේ නිවසට පිළිකන්නට වඩින්නේ. මට්ට කුණ්ඩලීව මැරෙන්න වැටිලා හිටියේ, තාත්තා මැරෙන්න දාලා පණ ඇදෑද හිටියේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට බිත්තිය පැත්තට හැරිලා හිටියේ. මට්ට කුණ්ඩලීට පේන්නේ නෑ කෙලින්ම. බුදුරජාණන් වහන්සේ බුදුරැස් විහිදෙව්වා. ඒ බුදුරැස් බිත්තියට වැටුණා. මට්ට කුණ්ඩලී දැක්ක මේනම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ බුදුරැස් දැකලා බුදුරජාණන් ගැන හිත පහදවා ගත්තා. මට්ට කුණ්ඩලී මැරුණා. එසැනින් දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් හිත පහදවා ගත්තාම මොකද වෙන්නේ? හිත පහදවා ගත්තාම ඒ අය ස්වර්ගස්ත වෙන වැඩපිළිවෙලක් පුරුදු කළා වෙනවා. ඒ අය මරණින් මත්තේ පිනට ස්වර්ගස්ත වෙනවා, දෙව්ලොව උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුල සූත්‍රයේදී, මහණෙනි යම් කලෙක දායක නිවස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා දැක මිනිස්සු හිත් පහදවා ගන්නවද? මහණෙනි, ඒ සමෙහි ඒ දායක නිවස ස්වර්ගයේ පිණිස වූ
ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි කියන. එහෙනම් දවස ගානේ සංඝයා නිවසට වඩින්න ඕනද නැද්ද? දවස ගානේ වැඩියොත් දවස ගානේ ස්වර්ගස්ත වෙන වැඩපිළිවෙලක්ද නැද්ද? දවස ගානේ ස්වර්ගස්ත වෙන වැඩපිළිවෙලක්. එහෙමනම් අර කතාවෙන් අපි දෙව්ලොව යන එක වහලානේ. උදේ පාන්දර දැක්කොත් හොඳ නෑ කියපු කතාව කවුරු හරි වැරදි මතයක් නේද හදපු? එහෙමනම් සංඝයා දැකීම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කාරණයක්, මැරිලා දෙව්ලොව උපදින කාරණයක්. උදේ පාන්දර දවාලේ මහරෑ කොයි වෙලාවෙ හරි සංඝයාව දැක්කොත් ඒ දායක පවුල එක්කෙනෙක් නෑර ගෙදර ඔක්කොම මොන වැඩපිළිවෙලකද පුරුදු වෙනවා කියන්නේ, මොන වැඩපිළිවෙලකද ඉන්නවා කියන්නේ, දෙව්ලොව යන වැඩපිළිවෙලක. එහෙනම් හිත පහදවාගත් සැනින් පින් රැස් වෙනවා. ඒ පින මැරෙනකොටම ඔබ වාරයි යනවා කොහාටද? ඒ පින ඔබ එක්කන් යනවා දෙව්ලොවක් කරා, ස්වර්ගය කරා. එහෙනම් විමානවත් පොත බලනකොට මේකට උදාහරණ ඕන තරම්ද නැද්ද? ඕන තරම්. දිව්‍යාංගනාව කියන්නේ මං සංඝයා දැකලා හිත පහදවා ගත්තා විතරයි, එච්චරයි මං කරපු එකම පින. ඒ පිනේ අරුමය බලන්ට, ඒ පිනේ ආශ්චර්යය බලන්ට. මම දෙව්ලොව ඉපදිලා, මම දිව්‍ය ලෝකෙක ඉපදිලා කියලා මොන තරම්නම් කතාවල අපි දකිනවදනේ, මොන තරම්නම් කතාවලදී අපි විමානවත්වලදී අහලා තියෙනවද? හිත පහදවාගත්තු සැනින්, හිත පහදවාගත්ත පමණින් ඒ අය දෙව්ලොව ඉපදිලා. එහෙනම් බුදුරජාණන් දේශනා කරනවා යම් කිසි දායක පවුලක් වෙත ස්වාමීන් වහන්සේලා සිල්වත් ගුණවත් සංඝයා වැඩම කරනවද, ආන් ඒ වැඩම කිරීම හේතු කරගෙන ඒ මිනිස්සු හිත පහදවා ගන්නවා කියලා. අයියෝ අදත් ආවද කියලා හිතුවොත් එහෙමනම් වෙන්නේ නෑ ඉතින්. එහෙනම් මෙච්චර කල් අපි අපාය යන වැඩ තමයි අපිට කියවලා දීලා තියෙන්නේ සමහර මිනිස්සුනේ. ඒත් ඇත්ත කතාව මොකක්ද? ඇත්ත කතාව ශ්‍රාවක සංඝරත්නය තමන්ගේ නිවසට වැඩම කරාට පස්සේ යම් කිසි ගිහියෝ පිරිසක් ඒ ගෙදර වාසය කරන ගිහියෝ හිත පහදවා ගන්නවද? හිත පහදවාගත්තු පමණින් එයාලා ස්වර්ගස්ත වෙන වැඩපිළිවෙලකට, දෙව්ලොව යන වැඩපිළිවෙලකට පිළිපන්නා කියලා කියනවා බුදුරජාණන් දේශනා කරනවා. අනේ එහෙමනම් හැමදා අපේ නිවසට වඩිනවා නම් සංඝයා, හැබැයි වැඩියට බෑ, හිත පහදවා ගන්න ඕනේ. හිත පහදවා ගන්න ඕනේ නිකම්ම බෑ. කොහොමද හිත පහදවා ගන්නේ? ගුණ ගැන සිහි කරලා. මොනවා සිහි කරලාද? ගුණ සිහි කරලා හිත පහදවා ගන්න ඕනේ. ඉතින් ගුණ සිහි කරලා හිත පහදවා ගන්න ගුණ දැනගන්න ඕනේ. ගුණ දැනගන්න බණ අහන්න ඕනේ. බණ අහන්න ඉතින් තමන් උනන්දු වෙන්න ඕනේ නේද? ඕන්න එහෙනම් දායක පවුලක් වෙත සංඝයා එළඹෙනකොට, සංඝයා වැඩම කරනකොට ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට ලැබෙන පළවෙනි යහපත සැපය රැස්සෙන පින මොකද්ද? වැඩම කරනකොට ගෙදරට යාලා හිත පහදවා ගන්න ඕන. හිත පහදවා ගත්ත සැනින් මොකද වෙන්නේ? එයාලා කුමන වැඩපිළිවෙලකද ඉන්නේ? ඒ වැඩපිළිවෙල එයාලා මරණින් මත්තේ දෙව්ලොව අරයි යන වැඩපිළිවෙලක්. එහෙනම් දිගටම හිත පහදවා ගන්න හිටියොත්, ආය ආයේ හිත පහදවා ගත්තොත්, ආය ආයේ දෙව්ලොව යන වැඩපිළිවෙලක්. එහෙනම් සංඝයා ගැන හිත පහදවා ගන්න ඉන්න පුළුවන් නම් මරණය ඉදිරි අසරණ වෙන්න ඕනේද? බය වෙන්න ඕනේද? අනේ මට මොකක් වෙයිද දන්නේ
නේ අපි ඇහුවොත් එහෙම මැරිලා කොහෙද යන්නේ? ස්වාමීනි දෙව්ලෝ මිසක් වෙන කොහෙද? ඔබ කොහොමද එහෙම කියන්නේ? ඉතින් මං සංඝයා ගැන හිත පහදවාගෙන ඉන්නේ හැම වෙලෙම. මම සංඝයා සුපටිපන්නයි කියලා අදහගෙන නෙන්නේ. මං සංඝයා උජුපන්නයි කියලා අදහගෙන නෙන්නේ. මම සංඝයා සාමිච්චිපටිපන්නයි ඥායපටිපන්නයි ආහුනේයයි පාහුනේයයි දක්කිනේයයි අංජලිකරණේයයි අනුත්තරෝ පිංකෙත කියලා හිතේ හැම වෙලේම අදහගෙන නෙන්නේ. ඉතින් සංඝයා ගැන පැහැදුන මං දෙව්ලොව මිස වෙන කොහෙද යන්නේ? අර කුලසූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ, තමන්ගේ නිවසට වැඩිහාමත් හිත පහදවා ගත්තොත් දෙව්ලොව යනවා කියලා. ඉතින් මැරෙනකම්ම හිත පහදවාගෙන හිටියොත් මම මැරිලා දෙව්ලොව මිස වෙන කොහෙ යන්නද? බය නැතුව ඉන්න පුළුවන්ද බැරිද? බය නැතුව ඉන්න පුළුවන්. හැබැයි අපි අහන අහන ගිහියෝ මොකද්ද කියන්නේ? මැරිලා කොහෙයිද? දන්නේ ආමුදුරුනි. මැරිලා අපායයිද? ඒක දන්නේ නැහැ. ඌන් එහෙනම් නිශ්චිතවම තමන් දන්නවනම් තමා තුල වඩින සංඝයා ගැන, සිල්වත් ගුණවත් සංඝයා ගැන පැහැදුන සිතක් තියෙනවා කියලා එයාලා මැරිලා කොහෙද යන්නේ? දෙව්ලොව උපදිනවා කියලා ඔන්න කුලසූත්‍රයේදී දායක පවුල්වලට වඩින සිල්වත් ගුණවත් උත්තමයෝ නිසා දායක පවුලකට රැස්සෙන පිනේ ස්වභාවය ගැන කරපු පළවෙනි පැහැදිලි කිරීම. ආකාර කීයකට පින් රැස්සෙනවද? පහකට. දැන් මේ පළවෙනි ආකාරය මොකක්ද? නිවෙසට වැඩම කරන සංඝයා ගැන හිත පහදවාගත්ත පමණින් එයාලා ස්වර්ගස්ත වෙන දෙව්ලොව යන වැඩපිළිවෙලක් පුරුදු කරනවා කියලා කියන. එන මේ අවම දේනේ, සරලම ලැබෙන දේ. මීට වඩා ගොඩක් දේවල් ලැබෙනවා තව ඉස්සරහට යනකොට. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යම් කලෙක දායක නිවෙස වෙත එළඹෙන සිල්වත් පැවිද්දන් වහන්සේලා මහා සංඝරත්නය උදෙසා ඒ සංඝයාව දැක මිනිස් මොකද කරන්නේ? හුනස් නැගිටිද්ද, සකසා වඳිද්ද? කොහොමද කරන්න වෙන්නේ? හුනස් නැගිටින්න ඕන කියනවා, සකසලා වන්දනා කරන්න ඕන කියනවා. කොහොමද සකසලා වඳිනවා කියන්නේ? හිටගෙන ඔළුව නමලා වඳිනවා. එහෙමද? ඈ හාමුදුරුවනේ මේ දවස්වල වයසට ගිහිලා ආතරයිටිස් වගේ වැඳ ගන්න බෑ කියලා හරියන්නේ නැහැ. හොඳට පසඟ පිහිටවල වඳින්න ඕනේ. ඒකට තමයි සකසලා වඳිනවා කියන්නේ. එහෙනම් හුනස් නැගිටින්න ඕනේ, සකසලා වඳින්න ඕනේ. ආන් එහෙම කරයිද අසුන් පවරද්ද, ආසන පනවනවද? එන මොනවද කරන්නේ? ඔන්න දෙවෙනි පින් රැස් වෙන විදිය. සංඝයා ගෙදරට වැඩම කරපුවාම ඒ ගෙදර මිනිස්සු මොකද කරන්නේ? හුනස්නෙන් නැගිටිනෝ, සකසලා වන්දනා කරනෝ, ආසන පනවනෝ. මොකද වෙන්නේ? මහණෙනි ඒ සමයේහි ඒ දායක නිවසේ අය උසස් කුලේ ඉපදීම පිණිස ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. එහෙම නැත්නම් ඉතින් අඩු කුලේ ඉපදිලා නම් වාසකම් වෙනස් කෙරුවට වැඩක් නැහැ. මොකද්ද කරන්න වෙන්නේ? දැන්වත් සංඝයා දැකලා හුනස්නේ නැගිටින්ට ඕනේ, වන්දනා කරන්ට ඕනේ, අසුම් පනවන්ට ඕනේ. එහෙම නැති වුණොත් චූලකම්ම විභංග සූත්‍රයේ හැටියට පිදිය යුත්තන් පිදුවේ නැත්තම්, වැඳිය යුත්තන්ට වැඳේ නැත්තම්, ගෞරව සම්මාන සත්කාර කළ යුතු වැඩිහිටියන්ට පැවිද්දන්ට ගෞරව සම්මාන කෙරුවේ නැත්තම් මැරිලා අපාය යනවා, තිරිසන් ලෝකෙ විඳවනවා, අසුර ලෝකෙ පෙරේත ලෝකෙ විඳවලා, අවුරුදු ලස්ස ගණන් විඳවලා යම් දවසක මනුස්ස ලෝකේ එනවද, ගරු කළ යුත්තාට ගරු නොකිරීම නිසා, පිදිය යුත්තාට පිදුවේ නැති නිසා ලැබෙන අවම දඬුවම, සරල දඬුවම හැටියට
අවම දඬුවම සරලම දඬුවම හැටියට අඩු කුලේ උපදින්න වෙනවා කියලා දේශනාවේ තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ කුල ભેදයක් ගැන කතා කරන්නේ නෑ. අපි කුල ભેද ගණන් ගන්නෑ. උසස් කුලෙත් එකයි පහත් කුලෙත් එකයි. ක්‍රියාවෙන් තමයි කුලයක් තීරණය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ලෝකේ තියෙනවා සම්මතයක්. මොකක්ද? අඩු කුලේ උසස් කුලේ කියලා. ඒ තැනට යන්න වෙන්නේ කාටද? උසස් කුලේ උපදිනවා කියනවා ගරු කරන අයට, වන්දන මානන කරන අයට. වන්දන මානන කරන අයට උසස් කුලේ උපදින්න ලැබෙනවා කියනවා. එතකොට එහෙමනම් ඔන්න සංඝයා නිවසට වැඩියාම ආසන පනවන්න ඕනේ, හුනස්නෙන් නැගිටින්න ඕනේ, සකසලා වාඳින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ අය උසස් කුලවල උපදින ප්‍රතිපදාවක පිළිපන්නා වෙනවා. ඒ කියන්නේ උසස් කුලවල උපදින්න පින් රැස් වෙනවා කියනවා. එයාලට උසස් කුලේ ඉපදීම පිණිස පින් රැස් වෙනවා කියනවා. සංඝයා වැඩම කරපුවාම, මොකක් කරපුවාම? හුනස්නෙන් නැගිටිනවා, සකසලා වඳිනවා, ආසන පූජා කරනවා. අර සමහර දිව්‍යාංගනාව ඉන්නේ අහනකොට කියනවනේ, මෙච්චර මෙච්චර සැප ලබන්ට ඔබේ යානාව හරි සුන්දර එකක් රනින් කරලා තියෙන්නේ. ඒ යානාවේ යනකොට ඔබගේ ඒ යානාවෙන් නෙළුම් මල් විහිදෙනවා. මොකද්ද ඔබ කරපු පින කියනවා. එතකොට කියනවනේ දිව්‍යාංගනාව, ස්වාමීනි මං කළේ පුංචි පිනක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙදරට වැඩියා, සුදුරෙද්දක් එළුවා, ආසනයක් පැනෙව්වා. ඒ පනවනකොට මං නෙළුම් මල් ටිකක් සුදුරේ අර ඇඳේ පුටුවේ හතර පොලේ ගැට ගැහුවා. ඉතුරු වෙච්ච නෙළුම් මල් ටිකක් බිමිනුත් තේබ්බා. ඒ පිනටයි මට මේ සැප සම්පත් ලැබුණේ කියන විමානවත්තුවල හොඳට කියවන්න තියෙනවා. එහෙනම් හුනස්නේ නැගිටිනවා නම්, අසුන් සකසලා වඳිනවා නම්, අසුන් පනවනවා නම්, ඒ අය මොන වැඩපිළිවෙලකද ඉන්නේ? උසස් කුලේ උපදින වැඩපිළිවෙලක ඉන්නේ කියනවා. එහෙනම් ඉතින් ආයේ ඊළඟ සැරේත් උසස් කුලේ උපදින්න ඕන නම් ඉපදෙනකොට මොකද කරන්න වෙන්නේ? හිත පහදවාගෙන ඉතින් නැගිටින්නම වෙනවා. ඊළඟට සකසලා වඳින්නම වෙනවා. ඊට පස්සේ ආසන පූජා කරන්නම වෙනවා. පුපුර පුපුර බස් එකේ සීට් එක දුන්නොත් එහෙම හරියයි. අපිට නම් කමක් නෑ. අපි වඩිනවා ගෙවල් ගානේ. ඉතින් ඔහෙලව අඩු කුලේ හෝ උසස් කුලේ උපද්දන්න අපිට පුළුවන්. බැරිද? පුළුවන්. පුළුවන්නේ. ආ, එහෙනම් ඔබ දැනගන්න ඕනේ පින් කරන්නනේ. ආසනයෙන් නැගිටින්න ඕනේ, සකසලා වඳින්න ඕනේ, ඒ වගේම ආසන පනවන්න ඕනේ. එතකොට තමයි උසස් කුලයක ඉපදීම පිණිස ප්‍රතිපදාවකට පිළිපන්නා වෙන්නේ දායක පවුලයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි යම් කලෙක දායක නිවස වෙත එළඹෙන සිල්වත් ගුණවත් පැවිද්දා මොකද වෙන්නේ? දැකලා, ස්වාමීන් වහන්සේලා දැකලා මිනිස්සු මසුරුමල බැහැර කරලා, මහණෙනි මොකද වෙන්නේ? මසුරුමල බැහැර කරනවා කියනවා. ලෝභකම අතාරිනවා කියනවා. මහණෙනි මසුරුමල බැහැර කරනවද? ආන් එසමෙහි ඒ දායක නිවස මහේසාක්‍ය වීම පිණිස ප්‍රතිපදාවකට පිළිපන්න වෙනවා කියනවා. ආන් ලෝභකම අතෑරලා, මසුරුමල අතෑරලා, දම්පැම් පුදනවද? මොකද වෙන්නේ? මසුරුමල අතාරිනවා කියනවා. ලෝභසිත අතාරිනවා කියනවා. ආන් එසැනින් එයාලා මොන ප්‍රතිපදාවකටද පිළිපන්න වෙන්නේ? කුමක් වීම පිණිසද පින් රැස් වුණා කියන්නේ? මහේසාක්‍ය වීම පිණිස. දැන් ওই පිරිවර ඉන්නේනේ, ඊළඟට යන යන තැන පිළිගන්නේනේ. මහේසාක්‍යද නේද? මහේසාක්‍යයිනේ. කොහේ ගියත් බබලනවනේ. කොහේ ගියත් බබලනවා. ඒ මොකක් නිසාද? ඒ මොකක් නිසාද? ආ, සංඝයා වැඩම කළාට පස්සේ මසුරුමල දුරු කළපු නිසා.
ලෝභකම දුරු කරපු නිසා නේද? ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරන ඕන දැන් කාරණා තුනක් පැහැදිලි කළා. හිත පහදවා ගත්තොත් ස්වර්ගස්ත වෙන්න පින් රැස් වෙනවා. දෙවෙනි කාරණේ වැඩම කළාට පස්සේ අසුන් වලින් නැගිටලා සකසලා වැඳලා ආසන පිළිගැන්නුවොත් උසස් කුලේ උපදින වැඩපිළිවෙලක් පුරුදු කළා වෙනවා දායක පවුලේ අය. තුන්වෙනි කාරණේ මසුරු මල දුරු කළොත් එයාලා මහේ ශාක්‍ය වෙලා ඉපදීම පිණිස ප්‍රතිපදාවක් පුරුදු කළා වෙනවා. දැන් මේ ගෙදරට වැඩම කළාට පස්සේ මහේ ශාක්‍ය වීම පිණිස හේතු වෙනවා කියනවා. මසුරු මල දුරු කළොත්, ලෝභසිත දුරු කළොත් බුදුරජාණන් දේශනා කරනවා යම් කලෙක දායක පවුල වෙත එළඹෙන සිල්වත් ගුණවත් පැවිද්දන් වහන්සේලා දැකලා මිනිස් මොකද කරන්නේ? ශක්ති පමණින් තියෙන පමණින් දම්පැම් පූජ කරනවා කිය. ශක්ති පමණින් තියෙන විදිහට දානමාන පූජ කරනවා කියන. මහණෙනි එසමෙහි ඒ දායක නිවසේ සිටින්න දෙනා සියලු දෙනා මහා භෝග සම්පත් පිණිස ඌ ප්‍රතිපදාවකට පිළිපන්නා වෙනවා කිය. තමන්ට තියෙන හැටියට හැකි පමණින් දන් දෙනවා හිත පහද වගෙන. එහෙනම් ලොරි ගණන් දෙන්න ඕනෙම නෑ. තියෙන පමණින් හැකි පමණින් සමහරට බත් හැඳයි. අර එක මිනිස්සෙක් කියන්නේ මම පූජා කරගත්තේ බත් හැඳක්. සමහරු කියනවා මම පූජා කළේ පීනු වෙච්ච පිට්ටුවක් හිත පහද වගෙන. මම පූජා කළේ බත් ටිකක්. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනකොට අර ලාදුරු රෝගියා අනානා කකා හිටපු බත් ටිකක්නේ පූජ කරන්නේ. ලාදුරු ඇඟිල්ලත් පාත්‍රයට වැටෙනවානේ. මහරහතන් වහන්සේ ඇඟිල්ල පැත්තකින් තියලා දාන ටික වළඳනවානේ. ටික වෙලාවකින් ලාදුරු රෝගියා මැරිලා දෙව්ලොව උපදිනවානේ. එහෙනම් කතාව හරි නේද? අන්න මොකද වෙන්නේ? කෙනෙක් තියෙන පමණින් හැකි පමණින් දාන පූජ කරනවා කියන සංඝයා ගෙදරට වැඩම කරපුවාම සිල්වත් ගුණවත් එහෙම පූජ කරපුවාම මොකද වෙනවා කියන්නේ? එහෙම පූජ කරපුවාම එයා භෝග සම්පත් ලබන්න ප්‍රතිපදාවකට පිළිපන්න වෙනවා. එහෙනම් දුප්පත් ඇයි? දානෙ දීපු නැති නිසා. පෝසත් ඇයි? දානෙ දීපු නිසා. එහෙනම් කෙනෙක් පෝසත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? ලොතරැයි සීරුවත් හරියයිද? නෑ, එහෙම එකක් කියලා නෑ දේශනා. දන් දෙන්න ඕනේ. සූරලා නැත්තම් හිතන්න තියෙන්නේ දානේ දීලා නෑ අප්පා නේද? සූරනව නෑ, දානේ දීලා නෑ අප්පා. ආයේ සූරනව නෑ, දානේ දීලා නෑ අප්පා. ඇයි? සීරුවට ලැබෙන්නේ නෑ. ලැබෙන්න පින් කරලා නෑ, දානේ දීලා නෑ තියෙන හැටියට. බත් හැන්දක් දුන්න නම් ඇති ගුණ සිහි කරගෙන නේද? මම පූජා කරේ පැණි පිට්ටුවක් කියනවා. මම පූජා කළේ පුංචි දෙයක් කියනවා. ඒ පිනට මං දිව්‍ය ලෝකේ බෝ සැප සම්පත් ඇතිව භව භෝග ඇතිව ඉපදුනා කියනවා. මනුස්ස ලෝකෙත් ලැබුණා කියනවා. දුන්නහම නේද? එහෙනම් ඔන්න දායක පවුල වෙත වඩින සංඝයා දැකලා හැකි පමණින් තියෙන විදියට දෙනවනම් හිත පහදවගෙන එයා පුරුදු කරන වැඩපිළිවෙල මොකද්ද? ඒ දායක පවුලේ අය පුරුදු කරන වැඩපිළිවෙල මොකද්ද? භවභෝග සම්පත් ලැබීම පිණිස පෝසත් වීම පිණිස වැඩපිළිවෙලක් පුරුදු කරනවා. මේ ජීවිතෙත් මරණින් මත්තෙත්. මේ ජීවිතෙත් මරණින් මත්තෙත්. එහෙනම් දෙන්න දෙන්න දුප්පත් වෙනවද? දෙන්න දෙන්න පෝසත් වෙනවද? දෙන්න දෙන්න පෝසත් වෙනවා. දෙන්න දෙන්න ලැබෙනවා. අතාරින්න අතාරින්න ලැබෙනවා. ඕනේ නම් තමන්ගේ නිවෙස්වලට දායක පවුල්වලට සිල්වත් ගුණවත් සංඝයා වැඩම කරපුවාම තමන්ට ලැබෙන හතරවෙනි ආනිසංසය. හතරවෙනි දේ
පින් රැස් කරගන්න ක්‍රමේ. මොකක්ද තියන පමණට දෙනවා කියනවා. හැකි පමණින් දෙනවා කියන. අනේ අපේ හාමුදුරුවනේ අද තියෙන්නේ සම්බෝලයි බාතුයි. ප්‍රශ්නයක් නෑ, මහත් පලයි මහානිසංසයි. අනාත පින්ඩික සිටුතුමා, අනාත පින්ඩික සිටුතුමා ඉස්සරෝම මොනවද ආය නෑ ඉතිං දුන්න දානනේ සරුවටම දුන්න. සමහා එහෙම දීගෙන දීගෙන යනකොට භෝග සම්පත්තිවර වුණ. අන්තිමට කාඩි හොදී බතුයි දුන්න. ඒ දානේ අඩු වුණාද මහත්ඵල මහානිසංස බව? නෑ, දානේ මහත්ඵල මහානිසංස භවයේ වෙනසක් වුණේ නෑ. දෙන ප්‍රමාණය නෙමෙයි වැදගත්, දෙන වෙලාවේ හිතේ තියෙන පැහැදීම. එහෙනම් ඔන්න සංඝයා දැකලා නිවෙසට වැඩම කරපුවාම දානි දෙනවා කියනවා. තියෙන විදියට ඒක මොන ප්‍රතිපදාවද? පෝසත් වීම පිණිස, දියුණු වීම පිණිස, සැප සම්පත් බහුල වීම පිණිස ප්‍රතිපදාව කියනවා. ගිහියට ලැබෙන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි යම් කලෙක දායක නිවස වෙත වැඩම කරන සිල්වත් ගුණවත් පැවිද්දා සංඝයා මොකද කරන්නේ? දැකලා, පැවිද්දන් දැකලා මිනිස්සු දහම් කරුණු විමසනවා කියනවා. යලි යලි විමසනවා කියනවා. බණ අහනවා කියනවා. මොකද වෙන්නේ? පින මොකක්ද? පව මොකක්ද? ස්වාමීනි කුසලේ මොකක්ද? අකුසලේ මොකක්ද? යහපත මොකක්ද? අයහපත මොකක්ද? ස්වාමීනි කලයුත්ත මොකක්ද? නොකල යුක්ත මොකක්ද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ නොවදාළේ කුමක්ද? ස්වාමීනි හොඳ නරක මොනවද? පිම් පව් මොනවද කියලා ඔන්න ගිහියා සංඝයා ගෙදරට වැඩම කරආපුවම් මොකද වෙන්නේ? විමසනවා කියනවා. සංඝයාගෙන් විමසනවා කියනවා. ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා කියනවා. විමසනකොට මෙන්න මේ ගිහියෝ මොන වැඩපිළිවෙලකටද පැමිණිලායින්? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ දායක නිවසේ අය මහා ප්‍රඥාව පිණිස ප්‍රතිපදාවකට පිළිපන්නා වෙනවා කියනවා. මහා ප්‍රඥාවන්ත වීමට ප්‍රතිපදාවට පිළිපන්නා වෙනවා. එහෙනම් දේශනාවේ නැහෙනි පහම්පත්තු කරපම් ප්‍රඥා ලෝකේ ලැබෙනවා කියනවා. තියෙන්නේ මොකක් කරපුවම? ධර්මය අහපුවාම. පින මොකක්ද? පව මොකක්ද? යහපත අයහපත, කල යුත්ත නොකල යුත්ත, හොඳ නරක කුමක්ද කියලා තමන්ගේ නිවෙස්වලට වැඩම කරපු සංඝයාගෙන්, සිල්වත් ගුණවත් සංඝයාගෙන් විමසනකොට, විමසන්ඩ විමසන්ඩ ආය ආය විමසන්ඩ මොකද වෙනවා කියන්නේ? මේ දායක පවුලේ අයගේ ප්‍රඥාව වර්ධනය වෙනවා කියන්නේ, ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. එහෙනම් ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙල මොකක්ද? සංඝයා නිවසට වැඩම කරපු වෙලාවේ ඒ සංඝයාගෙන් දහම් කාරණා අහන එක, බණ අහන එක, ආය ආයේ විමසන එක. පින මොකක්ද? පව මොකක්ද? කුසලයේ මොකක්ද? අකුසලයේ මොකක්ද? යහපත මොකක්ද? අයහපත මොකක්ද? කලයුත්ත නොකලයුත්ත මොකක්ද කියලා අහනකොට අර දායක පවුලේ ඉන්න අයගේ ප්‍රඥාව වැඩෙනවා කියනවා. ප්‍රඥාව දියුණු වෙනවා කියනවා. එතකොට ආයේ පතන්න ඕනේ නැහැ ප්‍රඥා ලෝකයේ දැල් වේවා කියලා. සමහරු පහම්පත්තු කරන්නේ ඒ අකුරු හැඩේට. එහෙම කරන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා නිවෙසට වැඩම කරපු වෙලාවට ප්‍රශ්න ඇහුවා නම් හරි. එහෙම නැත්නම් සංගයා මුණ ගැහිච්ච ඕනම වෙලාවක ප්‍රශ්න ඇහුවත් මේකේ හරිද? මෙතනදී කියන්නේ තමන්ගේ නිවසට වැඩම කරපුවා. එහෙනම් ගිහියා ප්‍රශ්න අහන්න නැතුව, බණ අහන්න නැතුව දාන පූජා කළා. එහෙනම් ආමඳුනේ උන් දාන නැතුව ඉක්මනට වඩින්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රඥාව කියන කෑල්ල ලැබෙන්නේ ඒ කොටස ලැබෙන්නේ නැහැ. එහෙනම් බණ අහන්නම ඕනේ, ආය ආය අහන්නම ඕනේ නේද? ඉතින් දැන් ඔන්න නිවෙසට නෙමෙයි අපි ගමට වැඩියා. දැන් බණ අහනවා. මොනවද ලැබෙන්නේ? ප්‍රඥාව
ලැබෙනවනේ ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාවක් පුරුදු කරනු. ආලවක සූත්‍රයේදීත් බුදුරජාණන්ස දේශනා කරනවන. ධර්මයේ අහනකොට, ධර්මයේ විමසනකොට, ධර්මයේ පුරුදු කරනකොට, ධර්මයේ දන් දෙනකොට තමයි ප්‍රඥාව වැඩෙනවා කියනවනේ නේ. එතකොට එහෙනම් ඔන්න නිවෙස්සකට වැඩම කරන සංඝයා, සිල්වත් ගුණවත් සංඝයා දැකපුහම ඒ වෙන ලැබෙන වාසි පහ, ගිහියෙකුට ලැබෙන පින් උපදවා ගන්න පුළුවන් ආකාර පහ. මොකද පළවෙනි එක, ඕන සංඝයා දැකපු ගමන් නිවෙසට වඩින හිත පහදවා ගන්නවා. ඒක මොන වැඩපිළිවෙලද? හිත පහදවා ගත්ත පමණින් ස්වර්ගස්ත වීම පිණිස, දෙව්ලොව උපදීම පිණිස වැඩපිළිවෙලක් පුරුදු වෙනවා ගිහියතුල. දෙවෙනි වැඩපිළිවෙල මොකද්ද? මේ මොනවද උපදින්නේ? පිනනේ. දෙවෙනි වැඩපිළිවෙල මොකද්ද? සංඝයා වැඩම කරපුවාම අසුන් වලින් නැගිටලා සකසලා වැඳලා ආසන පනවනවා. ඒක මොන පිනද? ඒක මොන වැඩපිළිවෙලද? උසස් කුලයක උපදීම පිණිස වැඩපිළිවෙලක්. තුන්වෙනි එක මොකද්ද? සංඝයා වැඩම කරපුවාම තමන්ගේ නිවෙස්වලට මසුරු මල බැහැර කරලා ලෝභසිත බැහැර කරනවා කියන. ආන් එතකොට මොන වැඩපිළිවෙලද පුරුදු වෙන්නේ? මහේසාක්‍ය වීම පිණිස වැඩපිළිවෙලක් පුරුදු වෙනවා. ගිහියා තුල, ගිහි ගෙදර ඉන්න කෙනා තුල, දායක පවුලේ අය තුල, ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩම කළාපුවාම, සංඝයා ගෙදරට වැඩම කරපුවාම මොකද වෙන්නේ? දම්පැන් මසුරු මල දුරු කරපු ගමන් එයාලා මහේසාක්‍ය වීම පිණිස පින් රැස් වෙනවා, ප්‍රතිපදාවකට පිළිපන්නා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා ගෙදරට වඩිනවා කියනවා, සිල්වත් ගුණවත්. එතකොට ගෙදර මිනිස්සු තියෙන පමණින්, හැකි පමණින් දන් දෙනවා කියන. එතකොට ඒ අය මොන වැඩපිළිවෙලකට පැමිණිලාද? භවභෝග සම්පත් වැඩි වෙන, පෝසත් වෙන වැඩපිළිවෙලකට පැමිණිලා කියන. ඊළඟට සංඝයා වැඩම කරපුවාම ඒ දායක පවුලේ අය, ඒ ගෙදර අය මොකද කරන්නේ? පින මොකක්ද, පව මොකක්ද, යහපත මොකක්ද, අයහපත මොකක්ද කියලා විමසනවා කියන. ආයය බණ අහනවා කියනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා කියනවා. එයාලා මොකක්ද පුරුදු කරන වැඩපිළිවෙල? ඒ දායක පවුලේයි ප්‍රඥාව ලැබෙන වැඩපිළිවෙලක්, ප්‍රඥාව වර්ධනය වෙන වැඩපිළිවෙලක් පුරුදු කළා කියනවා. එහෙමනම් පින්වත්නි, කුල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට කාරණා පහක් දේශනා කරනවා. ස්වර්ගයේ ඉපදීම පිණිස, ඊළඟට උසස් කුලේ ඉපදීම පිණිස, මහේසාක්‍ය වීම පිණිස, පෝසත් වීම පිණිස, ප්‍රඥාව උපදවා ගැනීම පිණිස පින් රැස් කරගන්න ආකාර පහක්. කුමක් පිණිස පින් රැස් කරගන්නවද? ස්වර්ගයේ ඉපදීම පිණිස, උසස් කුලේපදීම පිණිස, මහේසාක්‍ය වීම පිණිස, පෝසත් වීම පිණිස, ප්‍රඥාවන්ත වීම පිණිස, සිල්වත් ගුණවත් සංඝයා දායක පවුලක් වෙත වැඩම කරපුවාම දායක පවුලේ ඉන්න ගිහියට පින් රැස් කරගන්න පුළුවන් ආකාර පහක් ගැන බුදුරජාණන්ස දේශනා කරනවා. පින්වත්නි, ලාභයක්ද නැද්ද සංඝයා දැකීම? ලාභයක්. වාසනාවක්ද නැද්ද? වාසනාවක්. එහෙමනම් ඔබ සියලු දෙනාටත් ඒ උත්තරීතර මහා සංඝ රත්නය ගැන හිත පහදවාගෙන මේ ආකාරයේ උත්තරීතර පින් රැස් කරගන්ට, අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.